නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. ශ්‍රී ලංකාස් number 1 computers. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රබල පිතිකරුවෙක් තමයි බානුක රාජපක්ෂ කියලා කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ගියවර පැවති ආසියානු කුසලාන තරඟයේ ජයග්‍රහණය කිරීමට බානුක රාජපක්ෂ තමත් හොඳ රුකුලක් වුණා. හැබැයි මෙවර ආසියානු කුසලානයේදී බානුක රාජපක්ෂ දකින්න නොලැබෙච්ච හේතුව අපි කාටවත් කියන්නම කරන්න බෑ. ඉතින් බානුක රාජපක්ෂ යම් කිසි අසාර්ථකත්වයකට පත් වුණා. ඔහු ලකුණු අතරට පැමිණියේ නැහැ. සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකි වීම නිසා බානුක රාජපක්ෂ කණ්ඩායමෙන් ඊවතට ගියා. ඉතින් ඔබ දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් සානකත් මේ දවස්වල එක පිට තරඟ ෆේල් වෙනවා. ඉතින් ඔහුත් ඉන්නේකේ බානුක රාජපක්ෂ වගේ සුපිරි ක්‍රීඩකයෙක්ට ඉඩක් නොලැබීම ගැන අපිට යම් කනගාටුවක් තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ දවස්වල CPL තරඟාවලිය පැවැත්වෙනවා. කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය. ඉතින් මේ තරඟාවලියේ ලුසියා කින් කණ්ඩායමට ක්‍රීඩා කරන බානුක රාජපක්ෂ ඉතා හොඳ මට්ටමේ ප්‍රහාරාත්මක ක්‍රීඩකෙක් වී තිබෙනවා. ලුසියා කින් සහ ජමේකා ටලවාස් කණ්ඩායම අතර පැවති තරඟයේදී බානුක රාජපක්ෂ පන්දු 48කට ලකුණු 86ක් ලබා ගන්නවා. ඉතින් 6-4 පහරවල් වැස්සක් ගහලා තමයි බානුක රාජපක්ෂ මේ ලකුණු ප්‍රමාණය ලබා ගන්නෙ. ප්‍රීමියර් ලීග් තරඟයක මේ වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා කියන එක ක්‍රීඩකෙක් හොඳ ලකුණු මට්ටමක ඉන්නවා කියන එකක් තමයි එකෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ තරම් හොඳ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවීම ගැන අපිට ඇත්තේ ඉතාමත් විශාල දුකක්. මොකද බානුක රාජපක්ෂට වෙච්ච දේ අපිට හිතා ගන්න බෑ. ෆාදර් ජෙරමිගේ අතින් ඔහුට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. ෆාදර් ජෙරමි තනිකරමේ ක්‍රීඩකයාව ඩැහැගත්. ඉතින් අවසානයේ ෆාදර් ජෙරමි අද්දි බානුක රාජපක්ෂත් නැහැ. ඉතින් මොකක් හරි දෙයක් මෙතන වෙලා තියෙනවා. ඉතින් බානුක කියන්නේ ලංකා කණ්ඩායමේ ඉන්න ඕන ක්‍රීඩකයෙක්. ඉතින් ඔබටත් බානුක ගැන හිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.